ඔන්ලයින් උගන්නන එක හරියට සෙට් වෙන්නේ නැහැ නේද? පන්ති උගන්නනවා තරම් තේරෙන්නේ නැහැ. ඒක ඔගොල්ලෝ මට ගොඩක් කියලා තියෙන කාරණයක්. මගේ ඉගෙන ගන්න ළමයි, මගේ ඔන්ලයින් ක්ලාස් වලින් ඉගෙන ගන්න ළමයි මට සෑහෙන්න කරන කම්ප්ලේන්ට් එකක් තමයි සර්. පන්ති උගන්නනවා වගේ සෙට් වෙන්නේ නැහැ. පන්ති උගන්නන තරම් තේරෙන්නේ නැහැ. මෙන්න මේ පිළිබඳව. එහෙනම් මේ වීඩියෝ එක අද ඔන්ලයින් ක්ලාසස් ගැන. සමීකරණ තුල්තක් කරන වීඩියෝ එකක් එඩිට් කර කර ඉන්නකොට මට මේ පාන්දර මේක හිතුණා කරන්න ඕනේ කියලා. දැන් මේ වෙනකොට වෙලාව පාන්දර 4යි වෙලාව. මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මෙන්න මේ පිළිබඳව කතා කරන්න ඕනේ කියලා පොඩ්ඩක්. මොකද මගේ ඉගෙන ගන්න ළමයි වගේම ගොඩක් ළමයින් තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් ක්ලාස් වල උගන්වන එක සාමාන්‍ය ඔයගොල්ලෝ ගිහිල්ලා ඉගෙන ගන්න තරම් තේරෙන්නේ නැහැ. අනේ ඒකට හේතුව මොකක්ද කියලා. සහ මම දැක්ක ලොකුම කාරණාවක් තමයි සමහරක් වෙලාවට ක්ලාසස් වලදී ටිකක් අඩු මට්ටමේ හිටිය ළමයි එහෙම නැත්නම් ඉස්කෝලේදී ඉගෙන ගන්නකොට ටිකක් අඩු මට්ටමේ හිටිය ළමයි මේ ඔන්ලයින් ක්ලාස් වලදී perform කරනවා අර ඉස්කෝලේදී එහෙම නැත්නම් ක්ලාස් වලදී සාමාන්‍ය හොඳට ඉගෙන ගත්ත එහෙම නැත්නම් ටිකක් වැඩි මට්ටමක හිටපු ළමයිට වඩා. හැබැයි මම මෙතනදී කියන්නේ කීප දෙනෙක් ගැන. සමහරක් වෙලාවට මේ වෙනකොට ඔයාලට තේරලා ඇති ඔයාලට ක්ලාස් එකේ එහෙම නැත්නම් ඉස්කෝලේ ලයිව් සර්ට් එකක ඉඳලා ඉගෙන ගන්නවා තරම් ඔන්ලයින් ක්ලාස් වලින් දැනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක හොඳට ඇඟට වදින්නේ නැහැ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඔගොල්ලෝ ඔන්ලයින් ඉගෙන ගන්නකොට නොකළ යුතුම දෙයක් ගැන. ඔගොල්ලෝ ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවානේ. ඒ ප්‍රධාන ක්‍රම දෙක තමයි එක්කෝ සර් උගන්වනකොට ඔන්ලයින් ගිහිල්ලා ඒ වෙලෙම සහභාගී වෙලා ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ඔගොල්ලෝ ඒ ගුරුවරයාගෙන් උගන්වපු වීඩියෝ එක අරගෙන පස්සේ ලැප්ටොප් එකකට හරි කම්පියුටර් එකකට හරි එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකකට හරි දාලා ඔගොල්ලෝ ඒක පසුව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒක ඔන්ලයින් කෙලින්ම ලයිව් එහෙමම ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් ඔගොල්ලෝ වීඩියෝ එක ඉල්ලගෙන ඉගෙන ගන්නවා. ඔන්න ඔය වීඩියෝ එක ඉල්ලගෙන ඉගෙන ගැනීම තමයි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. මම අර කලින් කියපු ක්ලාස් වලදී එහෙම නැත්නම් ලයිව් ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් ඉස්කෝලේ ඉගෙන ගන්නකොට හොඳට perform කරපු ළමයි මේ වෙනකොට සමහරක් අය මං කෝ කීප දෙනෙක් ටිකක් පල්ලෙහාට බැහැලා පල්ලෙහාට වැටිලා ඉන්නවා කියලා මට සාමාන්‍යයෙන් උගන්වනකොට එහෙම නැත්නම් ඒගොල්ලෝ මගෙන් ඉගෙන ගන්නකොට සහ ඒගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර දෙන විලාසයෙන් ඒ දේවල් වලින් හිතා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ පිළිබඳව මම ටිකක් හිතලා බලනකොට මට මේ ආපු යම් අදහසක් තමයි මේක. මම බැලුවා අන්න එහිම වෙච්ච ඒ කියන්නේ ස්කෝලේදී එහෙම නැත්නම් ක්ලාස් වලදී හොඳට perform කළා මේ ඔන්ලයින් තාක්ෂණයේ හැම වෙලේම තමයි ඔන්ලයින් විදියට ඉගෙන ගන්නකොට ටිකක් පසුබෑමකට ලක් වෙලා ඉන්න ළමයින්ගේ ගොඩ දෙනෙක්ගේ දැක්ක පොදු කරුණක් තමයි පළවෙනි එකම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඔන්ලයින් ඇවිල්ලා ඉගෙන ගන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මගේ වීඩියෝ එක ඉල්ලගෙන එහෙම නැත්නම් වෙනින් ගුරුවරුන්ගෙන් හෝ වේවා ලයිව් උගන්නපු රෙකෝඩඩ් වීඩියෝ එක ඉල්ලගෙන තමයි පස්සේ ඉගෙන ගන්නේ. අන්න ඒ හේතුව ගැන අන්න ඒ කාරණාව ගැන මම චුට්ටක් හිතලා බලනකොට මම මේ දේවල් ටික තේරුණා. එකක්. ඔගොල්ලෝ ලයිව් ඉගෙන ගන්නකොට ඔගොල්ලෝ ගොඩක් වෙලාවට මම නම් උගන්වන්නේ මාත් එක්කම රැඳෙනවා. ඒ කියන්නේ මම ඊළඟට උගන්වන්නේ මොකද්ද? මොකද්ද මෙයා ඊළඟට කියන්න යන්නේ? මොකද්ද මේ කරලා පෙන්වන්න යන්නේ කියලා කුතුහලයෙන් ඉගෙන ගන්නේ. ඒක සාමාන්‍යයෙන් ටියුෂන් පන්තියේ හෝ ස්කෝල්දී වගේ වේවා. මොකද්ද මේ සර් කරන්න යන්නේ? එහෙම නැත්නම් මේ පුද්ගලයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා ඕගොල්ලෝ තුල කුතුහලයක් ඇති වෙනවා. සහ එතකොට ඕගොල්ලෝ ඒකට වැඩි අවධානයක් දීලා අහගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ ප්‍රෙඩිට් කරනවා. එහෙම නැත්නම් ඕගොල්ලෝ උපකල්පනය කරනවා. මෙන්න මේ දේවල් තමයි ඊළඟට කියන්න යන්නේ. එහෙම නැත්නම් මෙන්න මේක මේ විදිහට තමයි ඉස්සරහට වෙන්නේ කියලා. හැබැයි ඕගොල්ලෝ ඒ ඔන්ලයින් ක්ලාස් එකේ රෙකෝඩඩ් වීඩියෝ එක අරගෙන පස්සේ වීඩියෝ එක බලමින් ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ගේ අර අපි කියන ප්‍රෙඩිට් කරන ගතිය එහෙම නැත්නම් ඕගොල්ලෝ ඒ ගුරුවරයාත් එක්කම ඉන්න ගතිය ඕගොල්ලන්ගෙන් ගිලිහෙනවා. මොකද වීඩියෝ එක ඉල්ලගත්තට පස්සේ ඕනනම් පෝස්ට් කරලා තියන්න පුළුවන්. පිටිපස්සට දාලා තේරුම් ගන්න තැනක් ආයි බලන්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැති තැනක් කියලා හිතෙයි ඕගොල්ලන්ට. උතෝර ඕගොල්ලෝ ඒක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා යවනවා. එහෙම නැත්නම් ඉක්මනට යවනවා. අන්න ඒ වගේ දේවල් කරමින් තමයි ඉගෙන ගන්නේ. නමුත් ලයිව් පන්තියේදී ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ එහෙම පිටිපස්සට දාලා බලන්න එහෙම නැත්නම් පෝස්ට් කරලා තියන්නේ ඒ දේවල් බෑ. එතකොට ඔයගොල්ලෝ මේ ගුරුවරයාත් එක්කම මේ ට්‍රැක් එකේ ඒ රිද්ම් එකේ එක දිගට රැඳෙනවා. එතකොට ඔයගොල්ලන්ට ක්ලාස් එකේ ඉන්නවා වගේම හැඟීමක් එනවා වගේම අර මම කිව්ව ඊළඟට මේ පුද්ගලයා මොකද්ද කරන්න යන්නේ මොනවද මෙයා උගන්වන්න යන්නේ කියන එක ඔයගොල්ලන්ගේ ඔළුවේ වැඩ කරමින් ඒ කියන්නේ
ඇත්තටම ක්ලාස් එකේ ඉගෙන ගන්නවා වගේ ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා ඕගොල්ලන්ට ලයිව් ඉගෙන ගන්නකොට. සහ ඕගොල්ලෝ රෙකෝඩඩ් වීඩියෝ එකකින් ඉගෙන ගන්නකොට අන්න මම අර කියපු කාරණාව මොකද්ද ඕගොල්ලන්ට තියෙන නිදහස වැඩි. එහෙම නැත්නම් ඕගොල්ලෝ පෝස්ට් කරලා තියලා අයි ඕනනම් කැම ටිකක් කාලා ඇවිල්ලා එහෙම නැත්නම් වතුර ටිකක් බීලා ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පිටිපස්සට දාලා තේරුම් ගන්න දැනක් තිබුණොත් ආයි බලන්න පුළුවන්. මෙන්න මේ පිටිපස්සට දාලා තේරුම් ගන්න දැනක් තිබුණොත් ආයි බලන්න පුළුවන් එක ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලන්ට වාසියක් විදියට හම්බෙනවා කියලා. නමුත් මම මෙතනදී දකින්නේ ඕගොල්ලන්ට එතනදී පාඩුවක් තමයි වෙන්නේ. උදාහරණයක් විදියට මම කියන්නම් මෙන්න මෙහෙම එකක්. ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බලන්න යනවා. එතකොට ෆිල්ම් හෝල් එකේ ෆිල්ම් එක බලනකොට ඕගොල්ලෝට බෑ ආයි එක පිටිපස්සට දාලා බලන්න. ඒක ප්ලේ වෙනකොට ඕගොල්ලෝ බලන්න ඕනේ. ඕගොල්ලන්ට එයාලට නවත්තන්න තියන්න එහෙම කියලා කියන්නේ බෑනේ. උදේට ප්ලේ වෙනකොට බලනකොට ඕගොල්ලෝ ෆිල්ම් එක ගැන දැඩි අවධානයකින් බලනවා. ෆිල්ම් එක ගැන දැඩි අවධානයකින් බලනවා සහ බොහෝ දුරට ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ උත්සාහ කරනවා. නමුත් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකක් ඕගොල්ලෝ ලැප්ටොප් එකේ තියාගෙන බලනවා නම් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට මොනවා හරි කකා බිබි අන්න එහෙමයි බලන්නේ. උතෝර ඒක පෝස්ට් කරලා යනවා. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ වගේ නම් ආයි පිටිපස්සට දාලා බලනවා. උතෝර ඕගොල්ලෝ ෆිල්ම් එක ගැන ලොකු අවධානයක් නැහැ. මොකද ඕගොල්ලන්ගේ ඔළුව වැඩ කරනවා. ආයි ඕනනම් පිටිපස්සට දාලා බලන්න පුළුවන් කියන එක. එතකොට එතනදී ඔළුවට යන ප්‍රමාණය, එහෙම නැත්නම් ඕගොල්ලෝ මේ ෆිල්ම් එකත් එක්ක රැඳෙන ප්‍රමාණය, එහෙම නැත්නම් තේරුම් ගන්න ප්‍රමාණය සෑහෙන දුරකට අඩුයි අර ෆිල්ම් හෝල් එකට ගිහිලා බලනවට වඩා. අන්න ඒ වගේ දෙයක් තමයි උතන ඔන්ලයින් ක්ලාස් එකේ ලයිව් ඉගෙන ගැනීම සහ රෙකෝඩඩ් වීඩියෝ එකකින් ඉගෙන ගැනීම කියන එක ගැන තියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ ක්ලාස් වලදී මම ඉගෙනුවට පස්සේ අනිවාර්යෙන් ඒ උගන්වන එක රෙකෝඩ් වෙන්න දාලා ඔගොල්ලෝ ඉන්න WhatsApp group එකට එහෙම නැත්නම් මොකක් හරි group එකකට මම මේ වීඩියෝ එක share කරනවා. මොකද සාධාරණ හේතුන් මත, උදාහරණයක් විදිහට signal නැති හින්දා, එහෙම නැත්නම් විනයම් හේතුවක් හින්දා එදා class එකට සහභාගී වෙන්න බැරි වුණු ළමෙක් ඉන්නවනම් එයාට ඒ වීඩියෝ එකෙන් බලලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මම ඒ දෙන option එක ළමයි වැරදි විදිහට පාවිච්චි කරනවා. හරි වෙලාවට class එකට එන්නේ නැහැ, online class එකේ ඒ විදිහට ඉගෙන ගන්නෙ නැහැ. සහ recorded video එක බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ ඉන්න ඒගොල්ලෝ හිතනවා recorded video එකෙන් ඉගෙන ගන්නකොට ආයි ආයි බලලා ඒක ඉගෙන ගන්නකේ ඒගොල්ලන්ට පහසුවක් සහ එතනින් වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඇත්තටම වෙන්නේ වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න පුළුවන් වෙන එක නෙවෙයි. ඕගොල්ලන්ට ඕගොල්ලෝ මාත් එක්ක එකට ඉන්න රිදම් එක ඕගොල්ලර කුතුහලයෙන් ඉගෙන ගන්න එක ඕගොල්ලන්ගෙන් නැති වෙලා ගිහිල්ලා ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට එතකොට අර මම කියන පාඩම ගැන තියෙන ඉන්ට්‍රෙස්ට් එක නැති වෙලා ගිහිල්ලා එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන උනන්දුව නැති වෙලා ගිහිල්ලා ඕගොල්ලෝ ගොඩක් වෙලාවට පාඩම තේරෙන්නේ නැති තත්ත්වයට වැටෙනවා. ඔන්න ඕක කියලා මම හිතනවා ගොඩක් වෙලාවට කලින් පන්තිවලදී එහෙම නැත්නම් ඉස්කෝලේදී හොඳට perform කරපු ළමයි මේ වෙනකොට ටිකක් පසුබෑමට හේතුව වෙලා තින්නේ ගොඩක් වෙලාවට recorded video එකකින් ඉගෙන ගන්න හින්දා වෙන්න ඇති කියලා. මොකද අන්න එහෙම මට දැනුණු ළමයි කීප දෙනාම ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා online සහභාගී වෙන්නේ නැහැ, recorded video එකෙන් තමයි ඉගෙන ගන්න. ඉතින් මට හිතුණා මේක ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක තේරුම් කරලා දෙන්න ඕනේ කියලා. චුට්ටක් කියලා බලන්න තමන්ටත් මොනවා හරි පාඩමක් එහෙම නැත්නම් පාඩම් කොටසක් මේ වෙනකොට තේරෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලා එක recorded video එකකින් ඉගෙන ගන්න හිටපු එක්කෙනෙක් වෙන්න ඇති. ඉතින් ඔයාලට මෙහෙම පුළුවන් සාමාන්‍යයෙන් ඒ ගුරුවරයා online උගන්වන වෙලාවට ගිහිලා ඉගෙනගෙන ගුරුවරයාගේ රිදම් එකත් එක්ක එකට ඉගෙනගෙන අර උනන්දුවෙන් එහෙම නැත්නම් අපි කියනවා ඊළඟට මොකද්ද මේ කරන්න කියලා බලාගෙන ඉඳලා ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට ක්ලාස් එකේ වගේම හැඟීමක් එනවා. වගේම ඕගොල්ලන්ට මොකක් හරි නොපැහැදිලි තරම්, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කනෙක්ෂන් ලොස් වුණා නම් මොනවා හරි අන්න ඒ වගේ දෙයක් වුණා නම් හෝ ඕගොල්ලන්ට පුළුවන් ඒ ගුරුවරයා දෙන රෙකෝඩඩ් වීඩියෝ එක බලලා ඒ තැන ආයි निराකරණය කරගන්න. එහෙම නැතුව ගුරුවරයා උගන්වන වෙලාවට ඕගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකට යන්නේ නැතුව ඉඳලා පස්සේ රෙකෝඩඩ් වීඩියෝ එක බලන්න යන්න එපා. මම අර කියපු අර ෆිල්ම් හෝල් එකේ සහ ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් එකේ තියෙන තත්ත්වය ඕගලන්ට උදා වෙනවා. හරි, එහෙනම් මම මේ හදිසියෙන් මේ කතා කරන්න හිතුණා. මට හිතුණා ඕගලොත් එක්ක මේක කතා කරන්න ඕනේ කියලා. මොකද මම මේ වෙනකොට හිටියේ රෙඩොක්ස් සමීකරණ තුලත කරන එක ගැන වීඩියෝ එකක් එඩිට් කරමින්. ඉතින් මට හිතුණා මේ වෙලාවේ ඕගලොත් එක්ක ඒක ගැන කතා කරන්න ඕනේ කියලා. මට මතක් වුණ වෙලේ මොකද මගේ ඔළුවේ පොඩ්ඩක් වැඩ කරනවා. ඇයි මේ ළමයි සමහරක් අය හොඳට perform කරනවා online ඉගෙන ගනි, සමහරක් අය නැහැ, සමහරක් අය හිටියා වගේ නැහැ, සමහරක් අය හිටියට වඩා හොඳයි සමහරක් වෙලාවට. අන්න ඒ වගේ දේවල් වලට හේතු වෙන්නේ මොකද්ද කියලා මට පොඩ්ඩක් හිතලා බලන්න ඕනයි. ඉතින් මම නිකන් ඉන්නකොට පොඩ්ඩක් කල්පනා කරා මේ මෙහෙම මෙහෙම වෙන්නේ කියලා. උතන මම ගොඩක් අයගේ දැක්ක දේ තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මොකක් හරි වැඩක් ගන්න ඇති මේ වීඩියෝ එකෙන් කියලා. මේක බොහොම ෂෝට් වීඩියෝ එකක්. මට අගල ඉවර කරලා දාන්න ඕන. මම මේක ප්ලෑන් කළා හැමකුත් කරපු එකක් නෙමෙයි. නිකන් මට හිතුණු දේ තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. හරි, එහෙනම් ගිහිල්ලා එන්න පොඩ්ඩක් හිතලා බලන්න online class එකට සහභාගී වීම පිළිබඳව.